MD පළතුරු ජෑම් එක ඕනම කෑමක් ජෑම් කරන්න MD පළතුරු ජෑම් රිද්ධිමාලිය අධ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකට කොවිඩ් ආසාදිනී වී තිබු අතර ඇය දින 10ක කාලයක් දියතලාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ඉක්ුත් 13 වනදා නිවසට පැමිණ තිබුණා එහෙත් ඇය ඉක්ුත් 16 වනදා නිවසේදී යලි හදිසියේ රෝගාතුරු වූ බවයි නිවසියන් පැවසුවේ රෑ 8 ඉඳලා PHI මහත්තයාට මං කෝල් කරා ගන්නවා මේ මිනිස්සුගේ ෆෝන් දැන් උදේ ගද්දී මේ මිනිස්සුගේ ෆෝන් එකට මගේ නම්බරයට බැක්ටිස් දාලා මේ ළමයා කොතෙන්ද දැරන් ගියේ කියලා දැනගන්න තමයි මං උදේ පාන්දරින්ම කෝල් ගත්තේ ওই මිනිස්සයාට ඇයි රෑ 12ට මං මයිකෙල්ලට කෝල් එකක් ගත්තා ඊට පස්සේ කොම්බි මං කොහෙද දන්නේ ස්පිරිතාලේකට වාට්ටුවකට දැම්මා මෙහෙත් එකක් නම් විද්දා කිව්වා මට කතා කරන්න බෑ කියලා විතරයි මයිකෙල් දෙයෝ මට කිව්වේ මේ අතර බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු තරුණිය එහිදී මියගොස් ඇති අතර සෞඛ්‍ය අංශ පැවසුවේ සංකූලතාවයක් මරණයට හේතු වී ඇති බවයි. ඒ අනුව බදුල්ලේදීම ඇගේ අවසන් කටයුතු සිදු කෙරුණා. කෙසේ වෙතත් ඥාතීන් පවසන්නේ රිදීමාලියද්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ප්‍රමාදය මරණයට බලපෑ බවයි. අමාරු වෙලා තමයි උස්ම ගන්න බෑ කියලා කිව්වට PHI ට කෝල් කරේ. කෝල් එකක් දීලා PHI මහත්තයාට ඇහුවාම කිව්වා එච්චර ගණන් ගන්න ලෙඩක් නෙමෙයි කිව්වා. ඒක තමයි. महाजन सौख्य परीक्षक संगमे ऊ पलत सौख्य सेवा अध्यक्ष वैद्य जनिता तेन्नकोन महात्म्यद මේකේ පොඩි ක්‍රියාවලියක් තියෙනවා රෝහල සූදානම් කළ යුතුයි රෝහල ඕකේ එකක් දී යුතුයි නැවත මේ රෝගියා අරන් එන කියලා ඒ පමාව තුල තමයි මේ චෝදනාව මහින සෞඛ්‍ය පරීක්ෂකවරයාට එන්නේ ඇත්තම කතාව සිද්ධාමයේ වුණ වෙලාවේ සිට අදාළ කොට්ටාෂේ බාර මහින සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ සිද්ධිය තුල හිටියා ඒ තුල තමයි මෙන්න මේ විදිහට හරි මේ රෝගියා ප්‍රවාහනය කරන්නේ අදාළ රෝහල් කරා මේ අවස්ථාවේදී ඔහුගේ අතපසු වීමක් සිදු බවට අපිට එහෙම වාර්තා වෙන්නේ නැහැ ඔහු හැකි පමණින් සම්බන්ධීකරණ කටයුතු කරලා තියෙනවා දැනට අපි මේ සිද්ධිය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුවත් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ පිළිබඳ ඉදිරියේදී කටයුතු කරනවා